විරාට් කොහලි කියන්නේ අති දක්ෂ ක්‍රීඩකයෙක්. කොහලි ආපු ගමනත් එක්ක සචින්ගේ වාර්තා කඩා දාන්න කොහලිට හැකියාවක් ලැබෙයි කියලා කවුරුත් හිතුවා. හැබැයි මෑත කාලේ අපිට කොහලිගේ ඒ සුපිරි හැකියාව දකින්න ලැබුණේ නැහැ. එංගලන්ත කණ්ඩායමත් එක්ක දෙවන ටෙස්ට් තරගයේ පළවෙනි ඉනිමේ කොහලි දැවියන්නේ ලකුණු ගන්නේ නැතුව මොයින් අලිය ආපු පන්දුවක් කඩුලේ වැදිලා. කොහලි ටෙස්ට් ඉනිමක ලකුණු ගන්නේ නැතිව දැවිගේ 11 වෙනි අවස්ථාව විදිහට තමයි ඒ අවස්ථාව වාර්තාගත වුනේ. මේ දැවියාමින් පස්සේ කොහලි ගැන කතා කළ සංජීව මංජිකා කිව්වේ කොහලි මේ තරගයේ බිංදුවකට දැවි ගියාට කොහලි කියන්නේ විශිෂ්ටෙක් කියලා. බිංදුවට දැවි ගියාට පස්සෙත් කොහලියේ දේ පෙන්වුවා කියලා තමයි මංජිකා කියන්නේ. කොහලි මේ පාර තරගයේ මොයින් අලිය එවන පිටදඟ පන්දුවක් කෙලිම කඩුලේ වැදිලා දැවියන්නේ. පිටින්නට පිටින් පතිතුණු පන්දුව ඩ්‍රයිව් පහරක් ගහපු කෝලිගේ පිත්තේ වදින්නේ නැතුව කෙලිම කඩුල්ලේ වදින්නේ. හැබැයි කෝලි එකපාර පිටියෙන් යන්නේ නැහැ. කෝලි රොහිත් ශර්මගෙන් අහනවා ඒක කඩුල්ලේ වැදුනද නැත්නම් කඩුළු රකින්නගේ අත්ආවරණද කඩුල්ලේ වැදුනේ කියලා. මේ සිද්ධිය ගැන මංජිකා කියන්නේ මෙහෙම කතාවක්. ඔහු විශිෂ්ටෙක් කියලා කියන්න ඒක හේතුවක් අද පෙන්නවා. Taman තමාව මොනතරම් විශ්වාස කරනවද කියලා කෝලි පෙන්නවා. එයාගේ කඩුල්ලේ පන්දුව වැදුනා කියලා යාට විශ්වාස නැහැ. ඒ තරම් Taman ගැන විශ්වාසයෙන් තමයි කෝලි සෙල්ලම් කරන්නේ. අපි දැක්ක පළවෙනි ටෙස්ට් තරගයේ දෙවෙනි ඉනිමේ කෝලි මොනතරම් විශ්වාසයකින්ද සෙල්ලම් කළේ කියලා. ඒ විශ්වාසයක් ඇවිත් කෝලි අවුට් වුන නිසා තමයි එයාට හිතා ගන්න බැරි වුනේ. හැබැයි මේ වගේ දැවියන්න පුළුවන්. පහරක් ගහන්න යද්දි කෝලිගේ පිත්තේ පන්දුව වැදුනේ නැහැ තමයි. හැබැයි මේ පන්දුව කෝලිට මගහැරුණට කඩුල්ලේ වදින පන්දුවක් විදියට හිතුනේ නැති නිසා තමයි කොලි නතර උනේ. වකා යුනිස් පන්දු යවද්දී ඔය විදිහට රිවර්සින් කරලා ප්‍රතිකරුවන්ට හිතා ගන්න බැරි දේවල් කරනවා. අලිගේ මේ පන්දුවත් ඒ වගේ හිතා ගන්න බැරි පන්දුවක්. ඒ විදිහට තමයි කොලිගේ දෙවියාමේ තියෙන වටිනාකම සංජීව මංජිකා වර්ණනා කළේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.